මම පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය හොයනකොට සමාජ මාධ්‍ය තුල විවිධ ස්ථානවලට ගිහිල්ලා ලියුම් බාර දීලා පැමිණිලි සිදු කරලා මේ දේවල් කරනකොට ඒ දවස්වල හිටියා යම් පිරිසක් විශේෂයෙන්ම කියන්නට ඕනේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් හිටියා සමාජ මාධ්‍ය තුල පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටු විය යුතුයි ඒගොල්ලොන්ගේ රනිල් වික්‍රමසිංහට ගෙදර යන්න මේගොල්ලෝ කරපු දේශපාලන කුමන්ත්‍රණයක් මේක එහෙම කතා විශාල ප්‍රමාණයක් කියමින් සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස X ප්ලැට්ෆෝම් එක Twitter ප්ලැට්ෆෝම් එකේ පවා හිටියා හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් උනායිත් එක්කම ඔහුගේ පත්වීම 134 ගෙන් තහවුරු වුණාත් එක්කම මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලලා අර සමාජ මාධ්‍ය තුල කටයුතු කරපු ඒ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න පිරිස් ඉතාමත් කදිමාකාරයෙන් නිහඬ වුණා. නිහඬ වුණේ පාස්කු ප්‍රහාරයට කවුරුවත් යුක්තිය නම් ඉටු කරලා නම් නෙමෙයි. තමන්ගේ දේශපාලනය තමන්ගේ පක්ෂ දේශපාලනය තමන්ගේ දේශපාලන මතය අපිට වැඩක් නැහැ. පාස්කු ප්‍රහාරයට යුක්තිය කියන්නේ පාස්කු ප්‍රහාරයට සත්‍ය හෙළිදරව් කිරීම ඒට නීතිය ක්‍රියාත්මක කිරීම කියන්නේ දේශපාලන කාරණාවක් නෙමෙයි. ඒක තනි පුද්ගලෙක් ජනාධිපති වුණාම නැති ඇති වෙන හෝ නැති වෙන දෙයක් නෙමෙයි. ඒ හින්දායි මම මේ අවස්ථාවේදී කියන්නේ දැන් අර පිරිසක් නිහඬ වෙලා තියෙනවා නිහඬ වෙලා තියෙන්නේ නම් පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටු වෙලා නම් නෙමෙයි. ඉතින් මෙවැනි පසුබිමක අපිට කියන්නට පුළුවන් දැන් ස්කොට්ලන්ඩ් යාඩ් කියන වචනේ මේ ආවේ කොහෙන්ද මේ ස්කොට්ලන්ඩ් යාඩ් විමර්ශනයක් කියන වචන පේළිය ආවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වර්තමාන ජනාධිපතිවරයාගේ කටින්මයි ඔහුමයි ඇවිල්ලා කිව්වේ මේ මේ මෙහෙම වුණත් කරලා මේකට අවසානයක් ගෙනල්ලා දෙන්න ඔවුන් ඔහු කැමතියි කියලා ඊට පස්සේ මම කතා කරා විජේදාස රාජපක්ෂට විජේදාස රාජපක්ෂ මට දුරකතනේ පැහැදිලිව කිව්වා ඔව් අපි ඒක තමයි කිව්ව ජාත්‍යන්තර පරීක්ෂණයක් දෙන්න කරන්න අපි සූදානම් කියලා විජේදාස රාජපක්ෂ මෙරට අධිකරණ ඇමතිවරයා මට කිව්වා දුරකතනේ පැහැදිලිවේ හඬපට ඔක්කොම තියෙනවා එහෙම කියලා ඉවරලා අන්න කොහෙද ජර්මනියට ගිහිල්ලා රනිල් උන්න හේක පාට කියන්න ගන්නවා there will be no international investigation ඉතින් මේක මාර වැඩක්නේ ඔය වාචන පේළිය ඔయిత කලින් පාවිච්චි කරේ ගෝඨාභය රාජපක්ෂ There will be no investigation. මොකද්ද? ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය ගැන. There will be no investigation. දැන් එතකොට එයාගේ වචන ටික මෙයාට බෝ වෙලා. පුටුවට ආපුවම බෝ වෙන වචන පේලියක්ද? පුටුවට ආපුවම බෝ වෙන ලෙඩක්ද? වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ජනතාව හැටියට එදා මේ රටේ අරගලයක් කරලා ජනතාව පාරට ඇවිල්ලා පැහැදිලිව මේ දේශපාලකයන්ට දුන්නේ එක පණිවිඩයයි. ඒ පණිවිඩය තමයි මෙන්න මේ 2.50 මජර දේශපාලනය ඔවුන් ප්‍රතික්ෂේප කරනවායි කියන එක. දැන් මම දන්නවා X ප්ලැට්ෆෝම් එකට යන්න Twitter වල තමයි ගොඩක් අපි අර අලි අලියෝ ටික ඉන්නේ. මේ අලියන්ට හරි ප්‍රශ්නයක් එක්තරා දේශපාලන පක්ෂයක් එක්ක. දැන් මේගොල්ලෝ එනවලු මෙහෙම වෙනවලු අරම වෙනවලු මම දැක්ක Chamber of Commerce එකටත් බැන බැන ඉන්නවා. දැන් ඒ පාර අර පැත්තට සපෝට් කරනවා මෙයත් මෙහෙමයි 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 ගෝටගේ කාලෙත් මේගොල්ලෝ මෙහෙම කරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මං අහන්නේ ඒගොල්ලොන්ගෙන් කෙලින්ම ගිහිල්ලා මම කමෙන්ට් කරලා අහන්නේ ඇයි ඕගොල්ලෝ මේ විදියට කටයුතු කරලා පාස්කු ප්‍රහාරයට යුක්තිය කියන දේ යට ගහලා නැති කරලා අහෝ හංගගල දාලා කටවහගෙන ඉඳලා ඒකේ වගකිව යුතු පුරවැස් පුද්ගලයෙක් වෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයෙක් වෙන දේශබන්දු තෙන්නකෝන්න පොලිස්පති ලෙස ජනාධිපතිවරයාම නම් කරලා මං කියන්නේ මේ විවස්ථාදායකයේ සභාවේ අනුමැතිය යැයි යැයි ඒ කාරණා වැඩන්නේ හරිද නම යැව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන කවුරුවත් නෙමෙයි එයාගේ අතබල කරා එයා බල වුණා අයියෝ මේ ෆැන්ටසි කතා නම් මට අපිට කියන්න එපා අපි කොණ්ඩේ වැඳලා නැහැ කොහෙවත් ඒ හින්දා මේ අය දැන් ඇවිල්ලා කියනවා මෙහෙම වෙනවා ඉතින් මං කියන්නේ එහෙම වෙන්නේ ඇයි තමන් යු තමන් ලිබරලිස්ලා ලිබරල් වාදීන් කන්සර්වේටිව් ලිබරල් කියලා ලොකුවට දාගෙන ඉන්නවා හැබැයි නීත්‍යාධිපත්‍ය දෙකට නමලා පාස්කු ප්‍රහාරයට වගකීම් යුත්තේ පොලිස්පති පුටුවට දැම්මා. හරිනේ. ඊට පස්සේ
මේ රටේ උද්ඝෝෂණ විරෝධතා බරපතල ලෙස මර්ධනය කරලා කඳුළු ගෑස්ද අරකද මේකද ඒ සියල්ල කරනවා මේ රටේ විරෝධතා පාගමනක් යන්න අවසර ගන්න ඕනේ නැහැ පොලිසියෙන් පොලිසියෙන් අවසර ගත්තේ නැහැ කියලා දැනුවත් කරන්නට කියලා කියනවා හැබැයි දැනුවත් නොකරයි කියලා විරෝධතා පාගමනක් හෝ විරෝධතාවක් විසුරුවන්න බෑ විසුරුවන්න පුළුවන් වෙන්නේ සාමය කඩවීමක් සිදු වුණොත් පමණයි කොහෙවත් කියලා නැහැ මහජනතාවට පාරේ හිරබද හිර පොඩක් හිර වුණා ඒ හින්දා විසුරුවන්න කියලා කොහෙවත් කියලා නැහැ ඒක නීතියේ දන්න අය දන්නවා මොකද හේතුව අවමංගල්‍ය පෙරහැර ඉස්කෝලේක පෙළපාලියක් ආගමික ස්ථානයක සැමරුම් පෙළපාලිය මේ ඔක්කොම පාරවල් වල යනකොට තදබදේ ඇති වෙනවද නැද්ද එතකොට පාරේ මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජයේ කෙරෙහි තමන්ගේ තියෙන අප්‍රසාදය පළ කරමින් යන පෙළපාලි වලට විතරක් කඳුළු ගෑස් ගහනඳ ක්‍රමවේදයක් නැහැ රජු. ඉතින් දැන් අපි දේශබන්දු පොලිස්පති වීම සම්බන්ධයෙන් මම ඊයේ පොඩි කතිකාවතක් ඇති වුණා. ඒක අතර මම අධිකරණ නියෝග වගේ කියෙව්වා. ඒ අධිකරණ නියෝගවල තියෙන කාරණාවක් තමයි අපි දන්නවා මීට කලින් එක්තරා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබුණා. ඒක වැරදි තීන්දුවක් හැටියට මිනිස්සු ගොඩක් කිව්වා. ඒ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ මෑත කාලීනව නිවැරදි කරා. ශ්‍රේෂ්ඨාධිකරණය දැන් ඉන්න මිනිස්සුරුවරු ඒක නිවැරදි කරා. එතකොට ඒ විදියම තවත් තීන්දුවක් තිබුණා ඉන්දික හපුගොඩ සම්බන්ධයෙන්. ඒ ඉන්දික හපුගොඩගේ තීන්දුවේ තමයි ඔහු වදහිංසනය නැමැති වරද සිදු කළායයි සාධාරණ ලෙසස සංකල්පණය කරලා අධිකරණයේ තීන්දුවක් දීලා තිබුණා. ඒකට ඔහුට උසස් වීමක් දෙන්නයි කියන පදනම තමයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමයි මං හිතන්නේ දැන් මේගොල්ලෝ අතේ තියාගෙන ටිරාන්නලස් කරකවන්නේ මේ තියෙන්නේ තීන්දුව කියලා. ඉතින් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන තීන්දුව නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේම ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂක කෙනෙක් මමට කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයටම ආපස්සට වෙනස් කරන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ යුක්තිය ඉටු කරන්න නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට දේශබන්දු තෙන්නකෝණ යටතේ මේ නඩු මෙහෙවලා පොලිසිය යටතේ වැඩ කටයුතු කළා විමර්ශනය කරලා අරයට අරයව බේරලා මෙයාව වරද කරු කරලා දේශපාලන නාට්‍යයකට නම් අපි සූදානම් නැහැ. ඒකත් එක්ක මම කියන්නට කැමති යුක්තිය කියන්නේ පාස්කු ප්‍රහාරයට විතරක් ලැබෙන දෙයක් නෙමෙයි. මේ අපි යන ගමන මේ වෙනස් කරන මේ වෙනස සිදු වෙන්නේ මේ රටේ සමස්ත ජනතාවට යුක්ති ඉටු කිරීමට හා ඒ අයුක්තියට ලක්වෙච්ච අයට සහන සැලසීමට බව කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.